रात दिति में तोले मत नोवे तो मुकुलु कले रन कोया में नेलन कले मन बंदुना पगलु वेले पांडो कुछ लासन की बात किया ना अधकारे तारुने को की बात किया तारुने या क्यों जो तारुने की वो तारुने कर मन बंदुना पगलु वेले के ला माले अलग नहीं आए अने माला कटन नमूद माता के दिया गया न मितने एक ने बेगुए आदरी किया न कताव बंदो गीत राचक है वो नोकी आगे हुआ है हरिम सुंदर था निर्माणशीली आकार मित्र विभाग सुवर्णाय उपनिषा मत गमवली अमना पवन सिरी वाली एकम हसने के वाले का नहीं ऐ ऐ प्रेमय रसने ने रसने देवन शीतल कर पता इधर लिए गमवली अमना पवन सिरी वाली बम दुरेन पिक मान मोरीवा नमो නැවුම් සුදු කුල් යවන්නේ හතර ඔය තමුදුර කියලා කියන්නේ ගමකට ඇතුල් වෙන තැන හදන දොර විසිරිප ගමකට ඇතුල් වෙන දොර පුරත් නේ ඒක ඉඳ දෙන්නේ ආරක්ෂාව දාලා තියෙන්නේ ඒක තමයි කියන්නේ ගම් දොරින් පිටමන් නොවේවා නැවුම් සුදු කුල් කියලා කියන්නේ තමුණ කියන අපේ ළමයි හිතන්නේ සුදු කුල් කියලා කියන්නේ බොළඳ කියන එක මෘදු නැහැ සුදු කුල් කියලා කියන්නේ තරුණ කියන එක මතක අපිට වැරදි තැන්වල මේක පාවිච්චි කරලා දෙනවා කැරකෙන රෝතේ පුංචි කරත්තේ කියන ගීතේ එන ජයගොඩක තියෙනවා සුහුකුල් අත්පා යතු කරන්නයි කිරිකැටු සම්පූර්ණ වචන වැරදි එතන යා සුහුකුල් කියලා කියන්නේ ලතරු කියන ලතරු කියන්නේ සුහුකුල් කියන එක සුහුකුල් කියන්නේ තරුණ කියන එක මෙතන මේ නිරූපණය කරන්නේ නැවු සුහුකුල් යවමනේ හතර කාටද කියන්න පුළුවන්ද මේ දෙන්න මීට ඉස්සෙල්ලා ප්‍රේම කරලා තියෙනවද නැද්ද මොකද ඉතින් मूंद तर आदरी
මංවයාට පහස තරං ආදරේ ගෙදරට එහෙම කිව්වේ නැහැ හඳු හඳුළු මූදට එක්ුණාලු මම අඩපුවාගේ මෙන්නත මූද පිළිලා තියෙනවා හරිම නිර්මාණශීලී එදුමක් හඳු හඳුළු මූදට එක්ුණාලු ළමා ලපටි නෑනා කොයි කියාද ඔබ අහයි ඇයි මෙතන ළමා ලපටි කියලා කිව්වේ හොඳට මතක තියාගන්න ප්‍රේමයේදී ලොකු කියන පදේ පාවිච්චි වෙන්නේ නැහැ කාටද පුළුවන් නම් කියන්න අපේ ගීතේක මේ ලොකු කියන පදේ පාවිච්චි කරලා තියෙනවා කියලා ප්‍රේමවන්තිය ගැන අපි කොහොමද ප්‍රේමවන්තිය ගැන කිව්වම කියන්නේ මගේ කුංචි කුමාරී පමයිද තැඳෑවි සත කියන්නේ මගේ ලොකු කුමාරී පමයිද තැඳෑවි එහෙම කියන්නේ නේ අපේ පොඩි කුමාරී නාමයේ එපා නියර පිට ඒ ලොකු කුමාරී නාම කියලා කියන්නේ පොඩි කුමාරී නාම කියලා කිව්වේ අපි අදනම් කියනවා මොනවාද ඔයගොල්ලෝ තින්නක් කරක් දෙන ලියා ගන්න තින්නක් කරනවා ඔබ ලොකු ඇස් දෙක ලියා ගන්න තින්නක් කරනවා මම නම් කියන්නේ ඒ ඒ ගීත විග්‍රහ කරගන්න ගීතිකේ කාවට යන සිහතර තින්නක් කරන ලියා ගන්න නේද මහා ලොකු ප්‍රශ්නයක් නේද එනිසා මම ලියා ගන්න ඕන අපේ ගීත රචකයා එහෙම කිව්වේ නෑ ළමා ළපටි නෑනා කොයි කියාද එනිසා නිර්මාණකරුවෙකුට පුළුවන් වෙන්න ඕන ඕනෑම දෙයක් නිර්මාණශීලීව ලබන්න. මේක හරිම ලස්සනට ශෝකය නිරූපණය කරනවා. දැන් අපිට පුළුවන් නම් සමහර තැනකදී හාස්‍ය ලබා ගන්න. ඒකෝ අපි හාස්‍යමතු කරන්න ඕන. මට මතකයි බැංකිස්සරේදී කියන කවිය කල දිනවල දැන්නේ මේ කොළඹ පැත්තේ. ඔහු දවසක් තේක පොත් කඩේකට ආවා. සුප්‍රකට කවියේ හරිම දක්ෂ හිතිවද කවිය. ආව කඩේ එක. කඩේ ආවට පස්සේ එයාට තේ අරන් ආවේ කැත වේටර් කෙනෙක්. ලොකු බඩක් තියෙන කැත වේටර් කෙනෙක් ලොකු රවුලක් තියෙන. දැක්කම අවශ්‍යයි. මිනිහා එවලෙම කවියක් කිව්වා තමගේ යාළුවන්ට. එවලෙම කවියක් කිව්වා තමගේ යාළුවන්ට. පතරැව් ලක්්‍ය කැත පෙනු මක්්‍ය පත උඩු රැව් ලකි මූනි රැයකදී එහෙම දුටුවොත් බය වෙනවානේ කටරත් මලානේ තට්ටික අඟුලානේ කටරත් මලානේ තට්ටික අඟුලානේ මිනිහා කොටුවේ යනකොට බඩ මරදා ඔබ ඉඳලා බලන්න කොච්චර සුන්දර විදියට මේ මනුස්සයා අර මනුස්සයා උපහාසයක් කළාද කියන එක ඒක තමයි සාහිත්‍ය කියලා කියන්නේ මොනට අපිට එහෙම කරන්න පුළුවන් එනිසා අපි දකින ආකාරයේ නම් මේ නිර්මාණකරුවා අනුස්සය කර අතිශය සුරම්‍ය විදිහට ප්‍රදර්ශනය කරන මේ කාරණා යා කියනවා ළමා ලපටි නෑනා කොයි කියාද අතනෑරො මුගේ කරේ මල් මාලා ගොතන්නක මදුමල් පිපෙනවා ඒ නේ වැට දිගට දැන් වරද අහන්න පුළුවන් වර්තමාන කාල ප්‍රේමවන්තයෙකුට ප්‍රේමවන්තයෙක් කිව්වොත් එහෙම මම ඔයා ගෙලේ දාන මදුමාලයක් කොතන එතනින්ම ප්‍රේමේ නැත තමුෂට කැරට් 22 ව දාන්න බැරි නම් අඩු ගානේ ඩුබායි රත්තර මාලයක් අදාන්න කැරට් 10 මදුමාල දාන්නව තමුෂ මම වණ දෙන්නේ නේ එතනයි වහනේ මෙතන හරිමස් තරල ප්‍රේමයක් තියෙන්නේ ඉස්සර ප්‍රේමයේ සංකීර්ණ නැහැ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තයා දෙන්න ප්‍රේමවන්තය ප්‍රේමවන්තය දෙන්න මම සුළු දේවල් මහමලුකු දේවල් දෙන්නේ ඒ කොකොට්ට අවුලයා එහෙම නැත්නම් ඔය වට්ටියා පැදුරක් ඔය පොඩි දේවල් දෙන්නේ නැති ප්‍රශ්නයක් නැහැ දෙදෙනි කියන්නේ ගයි උඹේ හරකට මල් මාලා පුතන්නේ මදු මල් පිපෙනවා මේ මේ වැට දිගට මෙදෙන්නට අතීතේ මතක් වෙනවා සමහරවිට මෙයා හේරට එන්න ඇති මේ තරුණයා මදු මල් වලින් මාල හදලා මෙයාගේ ගෙලට දාන්න මදු මල් කියන එක ප්‍රේමයේ සංකේතයක් ඒක නිසා අපි කියේ මදු මල් ලෙසතුතු මගේ ක්‍රියාවල මුිරා විය වෙතයි ඔබ සිහි කරගෙන ඔබට ලියන එක මට ඇති එක සතුටයි නැත වෙන මලක් ගන්න බෑ වෙන මොව මලක් ගත්තත් ඔච්චරයි ප්‍රශ්නයක් නැහැ හරි මෙයා කියනවා නුඹේ කට මල් මාලා පුතන්නද මදු මල් කියනවා කියන්නේ වැට දිට නුඹේ කටින් ගී සීපත අහන්නද සමමත් ඉරව වෙනවා පෙර පුරුද්දට මට කියන්නේ ඇයි මේ නුඹේ කටින් ගී සීපත අහන්නද කියලා කියන්නේ මේ තරුණියගේ ශරීරයේ ලස්සනයි වගේම අභ්‍යන්තරික ලස්සන. අපේ සම්ප්‍රදායේ විශ්වාසයක් තියෙනවා
කාන්තාවකගේ බාහිර సౌందర్యයට වඩා අභ්‍යන්තර సౌందర్యය හොඳ වෙන්න ඕනේ. ඒක තමයි කතාවෙන් සංකේතවත් කළේ. ජීවි සේනනායක කියන කවිය ලියනවා එයාගේ ප්‍රේමවන්තිය ගැන. ඊටම ලස්සන නිර්මාණයක්. එයා ඊටාම සුන්දර විදිහට චෙක් කරලා බලන මේ ප්‍රේමවන්තගේ ලක්ෂණම මොනවද? ප්‍රේමවන්තියගේ ආසම කරන්නේ කටලඬට කියලා මේ කටහඬට කියන කේ අදහස ඉතාම පැහැදිලි වෙන කිසි දෙයක් නෙමෙයි අභ්‍යන්තර සම්බන්ධයෙන් එක තමයි නිරූපණය කරන්නේ මුදේ කටින් කී සීපත අසන්නට තවමත් ගිරවුම් වෙනවා පෙර පුරුද්දට මේ ගිරවුම්ගේ සංකේත අතර මේ අහිංසකත්වය මෙයා කොච්චර අහිංසකද කියනවා සතා සීපාව එක්ක පවා බොහොම සමීප මිත්‍රත්වයක් දක්වූ කෙනෙක් ඒ නිසා මේ ගීතය අපි දකින ආකාරයකට තරුණයෙකුගේ හදවතේ ගැමි තරුණයෙකුගේ හදවතේ ඇති වුණා වූ වියෝ දුක සූක්ෂම ලෙස